ස්තුතියිහෙනම් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු. විශේෂයෙන්ම මම ඉතාමත් මේ ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මෙම සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන සියලුම ඔබ සැම ඔබට සුබ උදෑසනක් කියලා අපි පටන් ගන්නවා. Yes, Charit. Okay, anyway. මෙම සාකච්ඡාව ඇත්තටම අපි සංවිධානය කරේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨය හැටියට ශාස්ත්‍රපීඨයේ විශේෂයෙන්ම පීඨාධිපති දේශනමාලාව සිංහල භාෂාවෙන් අපි ආරම්භ කරන්න තීරණය කරා. අපි ඉංග්‍රීසි දේශනමාලාවක් පවත්වාගෙන යනවා. දැන් නමුත් අපි කල්පනා කරා ලංකාවේ සිංහල භාෂාව සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන අයත් මේකට සම්බන්ධ කරගන්න. විශේෂයෙන්ම අපි කල්පනා කරේ අපේ ශිෂ්‍ය ප්‍රජාව විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ අය ගොඩක් මේ ස්ක්‍රීන් ඒජ් එකේ ඉන්න අය. මේකෝල ස්ක්‍රීන් එකත් එක්ක තමයි වැඩ කරන්නේ. ඒක නිසා අපි කල්පනා කරා මේ සාකච්ඡාව සයිබාවකාශයට අරන් යන්න ඕනේ කියලා. ඒ සඳහා තමයි අපි මේක සම්බන්ධ කරේ. විශේෂයෙන්ම සැම සිකුරාදාක වගේ දිනවල මම බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව දිගටම අරගෙන යන්න විවිධ තේමා ඔස්සේ. එතකොට දැන් අපේ ශිෂ්‍යෝ සමහර වෙලාවට සහ වැඩපළ ඉවරලා ගෙවල් වලට යන අයට විශේෂයෙන්ම හවස භාගයේ මෙම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් තම තමන්ගේ ඩිවයිසස් පාවිච්චි කරලා. ඉතින් එහෙම ප්‍රධාන අරමුණක් ඇතුව තමයි මෙම සාකච්ඡා මාලාව නැත්නම් මේ සම්මන්ත්‍රණ මාලාව අපි ආරම්භ කරන්නේ. මොකද සාමාන්‍ය අර දැන් ෆිසිකලි කරන සම්මන්ත්‍රණ මාලාව වලට ඊතරම්ම සහභාගීත්වයක් ලංකාවේ අඩු වෙලා තියෙනවා. මොකද දැන් මේගොල්ලන්ගේ ගොඩක් අපේ තරුණ පරම්පරාව සැරිසරන්නේ සයිබර් අවකාශය ඇතුලේ. ඒකට මෙවැනි සාකච්ඡාවක් අපි සයිබර් අවකාශය තුළ ආරම්භ කරොත් ඉතාම වැදගත් කියලා අපි කල්පනා කරයි. ඒ වගේම විශේෂයෙන් මේ ලොක්ඩවුන් කරලා තියෙන අවස්ථාවේ අධිනීති තියෙන අවස්ථාවේදී අපිට හරි අමාරුයි මේ සාකච්ඡාව දිගටම අරන් යන්න. ඒකෙන්ද අපි කල්පනා කරා මේ ආකාරයෙන් ඔබ අමතන්න. එතකොට ඇත්තට මේ සඳහා අපිට ඉතාමත් ස්තුතිවන්ත වෙන අපේ විශ්වවිද්‍යාලයේ කුලතුමිය ඇතුළු ඒ NOC එක විශේෂයෙන්ම අපි නෙට්වර්ක් ඔපරේෂන් සෙන්ටර් එක විශේෂ දායකත්වයක් ලබා දෙනවා මෙම සාකච්ඡාව අරගෙන යන්න. ඒ වගේම අපේ මම ඉතාම ස්තුතිවන්ත වෙන මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා විශේෂයෙන්ම අප පීඨයේ අධ්‍යන අධ්‍යක්ෂිකාව වන ආචාර්ය තරදී උබලගම, ඒ වගේම දක්ෂිණ දිසානායක මහත්මයා වූ තාක්ෂණික වශයෙන් අපිට මේකෙදී මේවා හොස් කරන්න තැන උදව් කරා. ඒ වගේම අපි විශේෂයෙන්ම දැන් ඔබ දන්නවා මේ සාකච්ඡාව අපි සමාජ මාධ්‍ය හරහා මේ වෙනකොට මේ අපි ප්‍රචාරය කරනවා. ඒකෙනුත් නරඹන්න පුළුවන් බොහෝ අයට. ඒ වගේම අපිට පුළුවන් විශේෂයෙන්ම මේම සාකච්ඡාව අර මං කලින් කිව්වා වගේ ඉදිරියටත් අරන් යන්න. මම මේකට අද සම්බන්ධලා ඉන්න සියලුම දෙනාට කියන්න කැමතියි අපි මේ සාකච්ඡාව යනකොට පිළිපැදිය යුතු කරුණු කීපයක් තියෙනවා. මම ඒක මුලින්ම ඉක්මනට කියන්නම්. විශේෂයෙන්ම අපි දැන් මෙතන කතිකයෝ පස් දෙනෙක් ඉන්නවා. මේ කතිකයෝ පස් දෙනා කතා කරනකොට අපි ඇත්තටම අනිත් අයට අපි කියනවා මියුට් කරගෙන ඉන්න කියලා. නැත්නම් අපිට සිස්ටම් එකේ මියුට් කරන්නත් පුළුවන්. එතකොට මේ කතිකයෝ විනාඩි 10 ගන්න කෙනෙක් කතා කරනවා. කතා කරලා ඉවරනම් පස්සේ ඒ අයට අපි දෙනවා ඔවුන් අතර සංවාදයේ අරගෙන යන්න තව විනාඩි කීපයක්. ඊට පස්සේ අපි මියුට් කරනවා සංවාදය මේ අපේ විශේෂයෙන්ම සම්බන්ධ වෙන අයට. හැබැයි පළවෙනි පැය කතා කරලා ඉවරන් පස්සේ තමයි අපි සංවාදයට අදාළ යම් ප්‍රශ්න දිනනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ chat room එකට ඇවිල්ලා chat room එකෙන් අපිට ඉදිරිපත් කරන්න. එතකොට මේ chat room එකෙන් දෙන දේවල් අපිට පුළුවන් මට එකතු කරලා මේක මූලසන ධර්ම තැනත් ඇහැටියට අපිට අපේ සාකච්ඡා මණ්ඩපයට ඉදිරිපත් කරන්න. ඒ වගේම සුවිශේෂ මොන හරි දෙයක් කතා කරන්න තියෙනවා නම් අදහස ප්‍රකාශ කරන්න දෙනවා. අපි ඒ වගේ අයට අවස්ථාවක් දෙන්න පුළුවන් බොහොම කෙටි සහ තාමත්ම සීමිත ප්‍රමාණයකට. මොකද මේ සාකච්ඡාව අපි කිසියම් විදිහක පාලනයක් ඇතුලේ කරගෙන යන්න ඕන නිසා. ඉතින් ඒක නිසා මේ ඒ වගේම තමන්ට හිතනවා නම් තමන්ට වීඩියෝ එක ඕන නම් ඔෆ් කරලා තමන්ගේ සාකච්ඡාව ඇහුම් ගන්න දෙන්න විතරක් පුළුවන්. සමහර අයට ඩේටා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඔබට මම හිතන්නේ ඒ අදහස් ටික තමයි මට මූලික වශයෙන් ඔබට ඉදිරිපත් කරන්න තියෙන්නේ. මේකේ තියෙන මූලික අදහස අනුව දැන් අපි දන්නවා මෙම අරමුණ මම පැහැදිලි කළේ විශේෂයෙන්ම
දැන් මේ සාකච්ඡා සම්බන්ධයෙන් යම් කිසි පදනමක් අපි දාගන්නවා නම් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. ඔබ සැම දන්නවා අපි අද වෙනකොට මේ මුළු මානව සංහතියටම යම් ආකාරයක තර්ජනයක් මානව ජීවිතේ පවත්වාගෙන යෑම සම්බන්ධව විශාල අභියෝගයක් ඇති වෙලා තියෙනවා. ඒක පාට ඒ වගේ වර්ණ කුල මල පන්ති ආගම් මේ සියලුම දේවල් මානව සමාජයේ විදිහට නිර්මාණය කරන ලද තියෙන මේ සියලුම දේවල් පරයා ගිහිල්ලා සමස්ත මානවයාටම විශාල තර්ජනයක් විශේෂයෙන් මේ COVID-19 කියන වෛරසය මගින් අද ලෝකේ පුරා දියත් කළා තියෙනවා. මේක ඔබ දන්නවා වුහාන් ප්‍රොවින්ස් එකේ චීනයේ ඇති වෙලා මේක ක්‍රමානුකූලව ඉරානය ඒ වගේම ඉතාලිය ස්පාඤ්ඤය මේ වගේ යුරෝප ආකරයට ව්‍යාප්ත වෙලා ඒ වගේම ඒක විශේෂයෙන්ම දැන් අද ඇමරිකාව වගේ සංවර්ධිතය කියා ගන්න රටවල් වලත් ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලත් අද ව්‍යාප්ත වෙමින් පවතින ඉතාම වේගයෙන්. එතකොට දැන් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික දත්ත බැලුවහම අපිට පේනවා මේ වෙනකොට 25,44,792ක් ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විපත් වලින් දත්ත අනුව එතරම් ප්‍රමාණයක් ඒ කියන්නේ 125කට ආසන්න ප්‍රමාණයක් අද වෙනකොට මේම රෝගය වැළඳිලා තිනවා සෑම මාධ්‍යපයකම වගේ. ඒ වගේම මේ වෙනකොට 185,333ක් ජනයා මේ වෛරසය නිසා මිය ගිහිලා තිනවා. ඉතින් ඔබට පේනවා මේ වෛරසයේ තියෙන මූලික බැරරුම්කම. එතකොට මේ වෛරසය පිළිබඳ සුවිශේෂ සෞඛ්‍ය නැත්තම් සෞඛ්‍ය කතිකාවක් තියෙනවා, හෙල්ත් ඩිස්කෝස් එකක් තියෙනවා. එතකොට හැබැයි හෙල්ත් ඩිස්කෝස් එක ඉතාම වැදගත්. මොකද අපි දන්නවා කිසියම් විදිහකට මේ වගේ වෛරසයක් ආවන් පස්සේ ඒක පාලනය කිරීම කළ යුතු කාරණාවක්. ඉතින් ඒ පාලනය යම් යම් රටවල් තම තමන්ට පුළුවන් ප්‍රමාණයට පවත්වාගෙන යනවා. හැබැයි නමුත් ඒ සම්බන්ධව ගන්න දේශපාලන සමාජ ආර්ථික තීන්දුව නිසා ඇතර මේ මිනිසයන්ට ඒවා වඳිගවන්නත් සිදු වෙලා තිනවා අපිට බැලුවාම. ඉතින් මේක එක්තරා විදිහක අපි බලන්න වෙනවා මේකේ දේශපාලන සමාජ සංස්කෘතික ඒ වගේම ආර්ථික විද්‍යාත්මක කරුණු මේ සාකච්ඡාවේදී මම හිතන්නේ අපි සැලකෙන්න බාන්දේ කරන්න ඕන උදු සෞඛ්‍යමය කතිකාවකින් පමණක් ඒ අධිපති කතිකාවකින් පමණක්ම මේ ප්‍රශ්නේ අපිට තේරුම් ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට පැන නගිනවා. ඉතින් ඒ සඳහා මම හිතන්නේ අපි සමාජීය විද්‍යාඥයෝ හැටියට ඒ වගේම විශේෂයෙන්ම අපි මානවීය විද්‍යාවන් පිළිබඳ උනන්දුවක් තියන අය හැටියට අපි මේ සම්බන්ධව මැදිහත් වීමක් අපි සාකච්ඡාවක් මම හිතන්නේ ආරම්භ කළ යුතුයි. ඒක නිසා මම හිතුවේ මේ 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 සාකච්ඡාව අපි ආරම්භ කරන්න වුණා කියන කාරණාව. අනිත් එක මේ 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 හරහා මතුවන මානසික ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක කාරණාත් විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕන. අපි ඒ පිළිබඳවත් ඇත්තටම අවධානය යොමු කළ යුතු කාරණාවක් හැටියට තියෙනවා. දැන් මේ මගින් ඇති කරලා තියෙන උස්සන්න කරලා තියෙන ආර්ථික අර්බුදය අතිශය භයානකයි. මොකද මේ වෙනකොට ලෝක බැංකුවම ප්‍රකාශ කළා තියෙනවා මේ ලෝකේ පුරා පැතිරලා තිබෙන ලිබරල් ආර්ථික ක්‍රමය ඇතුලේ පවතින ආර්ථිකයන් විශාල ප්‍රමාණයක් තියෙන ඒ ආර්ථිකයන් ඒ ආර්ථිකයන් තුළ ඉස්සරහට 500 මිලියන් මිලියන 500කට ආසන්න මිනිසුන් අතිශය දුෂ්කරතාවයේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා. විශේෂයෙන් දුගීභාවයට මේ අය තව තවත් ඇද දමන දුගීභාවයෙන් ඉන්න ජනයා මේ තව දුරටත් පීඩිත තත්ත්වයකට පත් කරන්න පුළුවන් තත්ත්වය නැති වෙනවා කියන ප්‍රශ්නේ. එතකොට මේක අපිට සුළුවෙන් සැලකිය යුතු කාරණාවක් නොමේ. ඒ කියන්නේ මෙම වෛසය විසින් ධනනය කරන සමාජ ආර්ථික දේශපාලන කාරණා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි කියන එක අපිට පුන පුනා වැටහෙනවා. ඉතින් මම හිතන්නේ ඒ සඳහා තමයි අපි මේ සම්බන්ධව කතා කරන්න කල්පනා කරේ. අපි රටක් හැටියටත් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතු අවස්ථාවක්. අපි දන්නවා යම් කිසි විදිහක පාලනයක් මේ වෛරසය සම්බන්ධව රට තුළ පවත්වාගෙන යෑමක් අපිට දකින්න පුළුවන්. අපි ඒ පිළිබඳ යම් කිසි විදිහකට සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒකට අපි කෘතඥතාවය පළ කරන්න ඕන. ඒ වගේම තමයි අපි දන්නවා දැන් අද වෙනකොට මෙම වෛරසය ලාංකීය සමාජයේ ප්‍රජාවන් වලට ගොනු වීම තල්ලු වීම දකින්නට පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා ඉතාමත්ම දුගී ජනයා ජීවත් වෙන කලාපවලට විශේෂයෙන්ම කොළඹ නගරයේ අපි කියනවා මූලික මේ
එපිසෙන්ටර් එක කියලා ලූප් එක දැන් මේ විශාල වශයෙන් දුබීජනය ජීවත් වෙන ප්‍රදේශවලට දැන් මේ කොමියුනිටි ලෙවල් එකේ ප්‍රජා මට්ටමේ මෙම වෛරසය මේ ආසාදනය වෙමින් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් ආරම්භ කරලා තිබෙනවා මම හිතන්නේ ඒක අපේ අවධානය යොමු කළ යුතු විශේෂ තත්ත්වයක් මොකද මේන් තවදුරටත් අර අපි කලින් කතා කරපු දුගී පීඩිත ජනයා මූලික වශයෙන් තව තවත් දුක් දුක්ඛිතභාවයට පත් කරන්න පුළුවන් ඒ වගේම තමයි ආර්ථිකය සම්බන්ධව විශාල බලපෑම් ඇති වෙන්න පුළුවන් ඉතින් මේවා පිළිබඳව අපි මූලික වශයෙන් සාකච්ඡා කරනවා ඒ කියන්නේ මේ මේ කතිකාව එක්තරා විදිහකට අපි පශ්චාත් කතිකාවක් කොවිඩ් සමාජය පිළිබඳ කතිකාවක් හැටියට ඇත්තටම නම් කරත් අපි දැන් තාමත් ගත කරමින් සිටින්නේ කොවිඩ් සමාජය ඇතුළේ ඉතින් ඒක නිසා අපි එක්තරා විදිහකට කොවිඩ් සමාජය දැන්ට පවතින තත්ත්වයක් ඒ වගේම පසු සමාජීය පිළිබඳවත් අපේ යම්කිසි පූර්වගතනයක් කෙවීමක් මම හිතන්නේ අවශ්‍යයි ඒ සඳහා අපි තාමත්ම ඒ සඳහා ප්‍රවීණ සාකච්ඡා මණ්ඩපයක් අපි කැඳවලා තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ හැටියට විශේෂයෙන්ම ඒ සඳහා මම කැමති ඒ කතික කණ්ඩායම අපේ අසන්නන්ට සහ අපේ හඳුන්වා දෙන්න මම මුලින්ම හඳුන්වා දෙන්න කැමති දර්ශි තෝරදෙනිය ඇය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ඒ වගේම අප පීටේ ක්වොලිටි ඇෂුරන්ස් ඒකකයේ අධ්‍යක්ෂිකාව ලෙසත් ඇය කටයුතු කරනවා ඇය ආචාර්ය උපාධිය විශේෂයෙන්ම එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ දිනාගෙන තිනවා ඒ වගේම සෞඛ්‍ය ඉතිහාසය පිළිබඳ හිස්ටරි ඔෆ් හෙල්ත් කියන එක පිළිබඳ ඇගේ සුවිශේෂ ඥානයක් තියෙනවා අපි ඒ සඳහා තමයි ඇයට ආරාධනා කරේ ඒ සම්බන්ධව සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න කියලා ඒ වගේම හරිනි අමරසූරිය අනිකුත් කතිකාවට ඉදිරිපත් වෙලා ඉන්න ආචාර්යවරිය ඇය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් සහ සමාජ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ අංශාධිපතිවරයා හැටියට වැඩ කරන විවිධ විශ්වවිද්‍යාලයේ ඇය විශේෂයෙන්ම සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ස්කොට්ලන්තයේ එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන තිනවා ඒ වගේම ඇය සමාජ ක්‍රියාකාරිණියක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් සිරිමල් අබේරත්න ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරේක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ විශේෂ ආර්ථික විද්‍යා අංශයේ වත්මන් අංශාධිපතිවරයා ඔහු ඔහුගේ ආචාර්ය උපාධිය නෙදර්ලන්තයේ ෆ්‍රී විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන තිනවා ඒ වගේම ඔහු ආර්ථික විශ්ලේෂකයෙක් හැටියටත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් සුමිත් චාමින්ද විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ මහජන ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යයන ආයතනයේ කතිකාරවරයෙක් ඔහු මේ දිනවල ඔහුගේ ආචාර්ය උපාධි කටයුතු සහ පරීක්ෂණ නිරත වෙලා සිටිනවා ඒ වගේම ඔහු සමාජ හා දේශපාලන ක්‍රියාධාරයක් සහ විශ්ලේෂකයෙක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන් ඒ වගේම චරිත හේරත් මහතා ඔහු මහාචාර්යවරයෙක් ලෙස පෙරදෙනි විශ්වවිද්‍යාලයේ දර්ශන විද්‍යා අධ්‍යනාංශයේ කටයුතු කරනවා ඔහු විශේෂයෙන්ම ඇමරිකාවේ ඔහියෝ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකුත් ඒ වගේම ඔහුගේ ආචාර්ය උපාධිය ගැලිනි විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ලබාගෙන තිනවා ඒ වගේම ඔහු ජනමාධ්‍ය අමාත්‍ය අන්ත හිටපු ලේකම්වරේ දේශපාලන විචාරකයෙකු විශ්ලේෂකයෙකු සහ දේශපාලන ක්‍රියාධාරයෙකු හැටියට ඔහුව හඳුන්වලා දෙන්න පුළුවන් ඒ වගේම ඔහු කොවිඩ් 19 කාර්යසාධන බලකායේ සමාජික ලෙසත් වැඩ කරනවා කියන එක ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට අපේ අවසාන කතිකයා තමයි නිර්මාල් රංජිත් දේවසිරි. ඔහු කොළඹ විශ්වවිද්‍යාල ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. ඔහු නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයේ තමගේ ආචාර්ය උපාධිය දිනාගෙන තිනවා. ඔහු දේශපාලන ක්‍රියාධාරයෙක් ඒ වගේම සමාජ විශ්ලේෂකයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් මම ප්‍රසිද්ධියේ මේ අදහස කියන්න ඕන ඔහුගේ පත්වීම් ලිපිය දැනටත් ඔහුගේ අතට නොලබුණාට ඔහු මාචාර්ය දේවසිරි කියලා ඕන්නම් අපිට හඳුන්වන්න පුළුවන් ශාස්ත්‍ර පීඨයේ පිටාධිපතිවරයා හැටියට අපි ඔහුට සුබපත් වෙනවා මේ අවස්ථාවේදී ඒ වචනයත් එක්කම මම හිතන්නේ මම ආරාධනා කරන්න කැමති ආචාර්ය දර්ශි තෝරදිනේට තමන්ගේ ප්‍රථමයෙන් අදහස් ප්‍රකාශ කරන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පීඨාධිපතිතුමනි. මම ඇහෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇහෙනවා. ඔව්.
මේ අවස්ථාව මට ලබා දුන්නට පශ්චාත් කොවිඩ් සමාජය පිළිබඳ සමාජ දේශපාලන කතිකාවක් ගැන වචන ස්වල්පයක් කතා කරන්න. එතකොට මම මහාචාර්ය ප්‍රේම් කුමාර සිල්වා මහතා කිව්වා වගේ මම ඉතිහාසය හදාරන කෙනෙක්. එතකොට ඒ නිසා අපි මේ වසංගත රෝග පිළිබඳ කෙටි ඉතිහාසයක් ඔබ හමුවේ තැබීමටයි මම මේ සූදානම් වෙන්නේ. මෙමගින් මම බලාපොරොත්තු වෙන්නේ කොරෝනා වසංගතය පිළිබඳව අපි කොහොමද තේරුම් ගන්නේ, මූල පූරණයක් කරන්නේ. ඉතින් අද ප්‍රොෆෙසර් ප්‍රේම් කුමාර කියන වගේ පශ්චාත් කොවිඩ් සමාජය තාම හැදිලා නැහැ. ඒක හැදෙන්න යන්නේ. මේ අපි හැදෙමින් ඉන්න වෙලාව. අපි කොවිඩ් වසංගතයට මූණ දෙමින් ඉන්න වෙලාව. ඉතින් එතකොට හැම වෙලේම ඉතිහාසය කොහොමද මේ වසංගත ක්‍රියාකාරී වුණේ කියන එක ගැන තේරුම් ගැනීම අනිවාර්යෙන් අපිට අනාගතය තේරුම් ගැනීමට මගපාදයි කියලා විශ්වාස කරනවා. ඉතින් මෙතනදී ලංකාවේ ඉතිහාසය ගොම් ඉතාම ඈතදී වෙන ඉතිහාසයක් තියෙනවා ඔබ දන්නවා. හැබැයි මම ලංකා ඉතිහාසයේ පුරාවට පැවති වසංගත ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ලැබී ඇති කාලේ ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මම හිතුවා බ්‍රිතාන්‍යයේ ඉමත්යන් 19 වන ශතවර්ෂයේ සිට ලංකාවට බලපෑ වසංගත ගැන අවධානය යොමු කරන්න. එතකොට මම වසංගත තුනක් ගැන අදහස් ගොනු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි වසූරිය, එහෙම නැත්නම් ස්මෝල් පොක්ස් කියන වසංගතය, කොලෙරා වසංගතය සහ මැලේරියා වසංගතය. එතකොට වසූරිය කියන වසංගතය ගත්තහම අපිට 17-18 වන ශතවර්ෂවල මේක ලංකාවේ වගේම ලෝකයේ දක්නට ලැබෙනවා. ඒ වසංගතයක් ලෙස අපිට වාර්තා වෙන්නේ 1837 සහ තව 1870 සහ 1880 කියන දශක දෙකේ. කොලෙරා වසංගතය ගත්තහම ඒකත් ලෝක පුරා පැතිරිච්ච විශේෂයෙන්ම දකුණු ආසියාවට ආසියාවේ බල පැතිරිච්ච වසංගතයක්. ඒක ලංකාවේ විශේෂයෙන්ම 1866-67 කියන වර්ෂ දෙක වැදගත්. මැලේරියා වසංගතය ඒකත් දකුණු ආසියාවට සහ ගර්ම කලාපී රටවල් වල පැතිරිච්ච වසංගතයක්. 1934-35 කියන වර්ෂ දෙක වැදගත් ලංකාව හා සම්බන්ධව. එතකොට මේ වසංගත එක මම කතා කරන්න උත්සාහ කරන්නේ මේ වසංගත පැවති කාල පරිච්ඡේදය සලකා බලනකොට මිනිසුන් මේ පිළිබඳව දැක්ක බිය, මේ බිය එහෙම නැත්නම් fear කියන මේ බිය ඉතාම ප්‍රධාන සාධකයක් හැටියට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම නිරෝධායනයේ සිදු වූ ආකාරය, එන්නත් කිරීම කොහොමද සිද්ධ වුණේ, රාජ්‍ය පාලන යාන්ත්‍රණය තුළ මහජන සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගුණු හැටි සහ ඒ තර්කය යන කාරණා වලට තමයි මම වැඩි අවධානයක් දීමට බලාපොරොත්තු වෙන්නේ. වසූරිය තවත් නමකින් විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යුරෝපීය ප්‍රමුඛ රටවල් වල තවත් නමකින් හඳුන්වනවා. ෆෙකල්ඩ් මොන්ස්ටර් අපි ඒක සිංහලෙන් කියනවා නම් ලප සහිත රාක්ෂයා. වසූරිය ටිකක් දැකම බය හිතෙන ලෙඩක් නේද? ඒක පේනවා පින්තූරයක් නම් මම දැම්මේ නැහැ. මට හිතෙන එක ටිකක් හරි මදි කියලා මම ප්‍රසන්ටේෂන් එකේ පින්තූරයක් දාන එක. කොහොම හරි ඒක ලප ඇඟ පුරා හැදෙන ලෙඩක්. ඉතින් වසූරිය සහ කොලෙරා යන රෝග දෙකම ඉන්දියාවේ සිට ලංකාවට ව්‍යාප්ත වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ලංකාවේ භූගෝලීය පිහිටීම, ඒ කියන්නේ ඉන්දියන් සාගරයේ දිවයිනක් ලෙස පිහිටීම සහ පෙර අපර දිග වෙළඳ මාර්ගයේ පිහිටීම මේ වසංගතය අප රටට ඒමට ප්‍රධාන සාධකය වුණා. එසේ බලන විට ප්‍රථමයෙන් වෙළඳාශ්‍රිත ජීවත් වෙච්ච වෙළඳ කණ්ඩායම් වලටත් මුතු කිමිදීම වලදී සිට ජන කණ්ඩායමක් තමයි වසංගතයට ප්‍රථමයෙන්ම නිරාවරණය වූ ජන කණ්ඩායම් බව හඳුනාගෙන තියෙන්නේ. මිනිසු වසංගත වලට බිය වුණු නිසා තම පදිංචි වූ ස්ථාන අත්හැරලා රට ඇතුළට ගිය බව පේනවා. එහිම තමයි ලංකාවේ රට අභ්‍යන්තරයට ඒ කාලේ වසංගතය පැතිර ගිහිල්ලා තියෙන්නේ. 19 ශතවර්ෂයේ මුල් භාගයේ අපි ගන්නකොට බ්‍රිතාන්‍ය රජයේ වහාම රෝහල් හතරක් ඉදි කරනවා. කොළඹ, යාපනය, ත්‍රිකුණාමලය සහ ගාල්ල ප්‍රදේශවල මේ වසංගත පැතිරෙන අවස්ථාවේ. මොකද ඒගොල්ලන්ගේ පරමාර්ථය වුණේ අපිට මේ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ඉස්සෙල්ලා තමන්ගේ යුද හමුදාව, එහෙම නැත්නම් තමන්ගේ මිලිටරිය ආරක්ෂා කරගන්න. මිලිටරි හමුදාව ආරක්ෂා කරගන්න තමයි අවශ්‍ය වුණේ මුලින්ම මේ රෝහල් ගොඩනංවන. එතකොට අපි වසූරිය වසංගතය ගැන කතා කරනකොට 18 වෙනි ශතවර්ෂයේ කියන්නේ 1700 ගණන්වල අගභාගය වෙනකොට එඩ්වඩ් ජෙනර්
කියන වෛද්‍යවරයා වසූරිය එන්න වසූරිය පිටබන්ධව සඳහා එන්නක් නිපදවාගෙන තිබුණා. එන්නක් නිපදවාගෙන තිබුණා. ඉතින් ඒක 1802 වෙනකොට ලංකාවට හඳුන්වා දෙනවා. Thomas Christie කියන ශල්‍ය වෛද්‍ය ජෙනරාල්වරයා විසින්. දැන් මේ ජෙනරාල්වරයා කියන එක වැදගත්. මොකද ඒ කාලේ වෛද්‍යවරුන් බටහිර වෛද්‍යවරුන් ආවේ ලංකාවට මිලිටරියට සම්බන්ධ වෙලා. එතකොට නමුත් බටහිර වෛද්‍ය ක්‍රමය පැවතුනේ බ්‍රිතාන්‍ය සහ යුරෝපීයන් සඳහා. මේ යටත් විජිතවල බටහිර වෛද්‍ය ක්‍රමය පැවතුනේ එහෙම නැත්නම් ඒක සර්ව් කරේ බ්‍රිතාන්‍ය සහ යුරෝපීයන් බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ යුරෝපීයන් සඳහා. ඉතින් 1818 වෙනකොට එතකොට 1818 වෙන විට කියන්නේ 1815 තමයි මුළු ලංකාවම බ්‍රිතාන්‍යයන් අත්පත් කරගන්නේ එහෙම නැත්නම් යටත් වෙන්නේ 1818 වෙන විට වසූරිය එන්නත ලබා දුන් බවට සඳහන් වෙනවා 13563. හැබැයි මේක අපි 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 ඒ වෙනකොට තාම ලංකාවේ මුළු ජනගහනය දන්නේ නැහැ. 1871 තමයි නූතන ක්‍රමයට මේ මොඩර්න් සෙන්සස් එකක් නූතන ක්‍රමයට ජන සංගණනයක් පැවැත්වුණේ. ඉතින් එතකන් අපි දන්නේ නැහැ ඇත්තටම සම්පූර්ණ ජනගහනය කීයද ලංකාවේ කියලා. කොහොම හරි විශාල සංඛ්‍යාවක් 13563කට වසූරියෙන් අපට ලබා දෙන්න ලබා දුන්න බව රජයේ වෛද්‍ය දෙපාර්තමේන්තු වාර්තාවට සඳහන් වෙනවා. එතකොට 1863 වෙනකොට මේ එන්නත අනිවාර්යෙන් ලබා ගත යුතු බව රජය ප්‍රකාශ කරන්නේ 1863 වෙද්දී. එතකොට සඳහන් කරන්නේ එන්නත් ලබා නොගන්න අයට, ඒ කියන්නේ මේකට අවනත නොවන අයට දඬුවම් දෙන බව සඳහන් වෙන්නේ නැහැ. 1894 වෙනකොට තව වර්ධනයක් වෙනවා. ඒ තමයි එන්නත් එන්නත් විදින්නන් සඳහා කාන්තාවන් බඳවා ගන්නවා. ඒක ඇත්තටම යරත් විජිත රජය කරන් ඒකට උත්සුක වෙන්නේ මුලින්ම මුස්ලිම් කාන්තාවන්ට එන්නත් ලබා දීම අරමුණු කරගෙනයි. මේකට පියුණා මුස්ලිම් කමියුනිටීස් ඇතුලේ මේ කාන්තාවන් එන්නත් ලබා නොගන්න බව. ඉතින් ඒගොල්ලන්ට එන්නත් කිරීම අරමුණු කරගෙන තමයි කාන්තා එන්නත් විදින්න බඳවා ගන්න. එතකොට 905 වෙනකොට එන්නත් ලබා නොගන්නන් හට නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වග බලා ගන්නවා. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ 52 දෙනෙකුට එන්නත් එසේ එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර කලුතර දිස්ත්‍රික්කයේ 96 දෙනෙකුට දඩ මුදල් නියම කරනවා. ඉතින් මේක පොලිස් වාර්තාවක සඳහන් වෙන. ඉතින් එතකොට අපිට පේනවා දැන් අර රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණයක් හැටියට. ඉතින් අපි කොහොමද මේ එන්නත් ලබා නොගන්නන් අල්ලගත්තේ? මොබයිල් ෆෝන්ස් නැති යුගයක කොහොමද මේගොල්ලන් අල්ලගත්තේ කියලා අපි කල්පනා කරොත් එන්නත් විදින්නන් සමග පොලිස් නිලධාරී කියනවා. يعني එන්නත් විදින ටීම් එකත් එක්ක ගම්මියංගම් වලට පොලිස් නිලධාරී කියනවා. එමගින් ජනතාවට මතක් කර දෙනවා එන්නත් ලබා ගැනීම නෛතික ක්‍රියාවලියක් බව. ඒ කියන්නේ එකෙන් බේරෙන්න එපා. ඒක නෛතික ක්‍රියාවලියක් බව. වෛද්‍යවරුන් සමග ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අද කොරෝනා වසංගති මැඩලින්ට ක්‍රියාත්මක වෙනවා වගේම එදා පොලිසිය එකතු වුණා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් විදීමේ ව්‍යාපාරයේ ගම්මට්ටමට ගෙන යාමට. ගම්මට්ටමේ මෑණි ක්‍රියාමාර්ග ගෙන යාමට තවත් කණ්ඩායමක් එකතු වුණා. ඒ තමයි දේශීය වෛද්‍යවරු ආයුර්වේද යුනානි සිද්ධ කියන දේශීය වෛද්‍යතම තුනම අනුගමනය කරපු දේශීය වෛද්‍යවරුන්ම වෙස්ටර්න් මෙඩිකල් ડોක්ටර්ස් එකතු කරගත්තා මේ ගම්මට්ටමට ගෙනියන්න. මොකද හැම වෙලේම ඒකත් හරි ලස්සන මේ ප්‍රපංචයක් කල්පනා කරොත් මේ COVID-19ත් එක්ක. මොකද අද වෛරසය පරාජය කරන්න බටහිර වෛද්‍යවරු දේශීය වෛද්‍යවරුන්ට ආරාධනා කරන්න තියෙනවා. එතකොට අපි 1970 ගණන් වල ගත්තොත් 60 ගණන් වල අගභාගයේ සහ 70 ගණන් වල ගත්තොත් උපත්පාලන පෙත්ත ගම්වලට ගෙනියන්න මේ දේශීය වෛද්‍යවරුන්ව සහභාගී කරවගෙන තියෙනවා. ඒ කියන්නේ කොන්ෆිඩන්ස් බිල්ඩින්ග්, ඒ කියන්නේ ජනයා අතර ඉතාම සුහද සම්බන්ධයක් එහෙම නැත්නම් කිට්ටු සම්බන්ධයක් මේ දේශීය වෛද්‍යවරුන් එක්ක තිබුණා කියන මතය තමයි මේකින් ප්‍රකාශ වෙන්නේ. සහ ඒ බව ප්‍රකාශ කරලා තියෙනවා බටහිර වෛද්‍යවරු. එතකොට වසංගත රෝග වැළඳුන අය එදත් කට්ටි පැන්න අද වගේම. ඉතින් ආයතනගත වෙලා ප්‍රතිකාර ගැනීමට අකමැති වුණා සහ බිය වුණා. ෆියර් බිය වුණා. එම නිසා 1833 මුරකරුවන් වොචර්ස් ලව
පත් කර තිබුණා රජය විසින් වසූරිය රෝගයේ වැළැන්තී ඇති වුණ අල්ලා ගන්න. ඒගොල්ලන්ව හොයාගෙන අල්ලා ගන්න. මේ අද කියන ඉන්ටෙලිජන්ස් සර්විස් එකෙන් කරන වගේම වැඩක් එදත් කෙරුණා. එන්නත් විධීම සම්බන්ධ දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වෙන්නේ අද පවතින තර්කයමයි. එනම් පොදු මහජනතාවගේ හිතසුව පිණිස යටත් විජිත රජය මගින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ තර්කය එදා ඉතා හොඳින් ගැලපුණා. මොකද මම එහෙම කියන්නේ හේතුව තමයි 833 කියලා කියන්නේ අපි දන්නවා ලංකාවේ කෝල් බ්‍රුක් කැමරන් ප්‍රතිසංස් කරන සිද්ධ වෙන අවස්ථාව. ඒතර මේ කෝල් බ්‍රුක් කැමරන් ප්‍රතිසංස් කරන මේ කෝල් බ්‍රුක් සහ කැමරන් කියන නීතිඥ දෙන්නටම ඉතාම ප්‍රබල ලෙස බලපාපු බුද්ධිමය මතවාදයක් තමයි යුටිලිටේරියනිසම්, එහෙම නැත්නම් උපයෝගිතාවාදය. ඉතින් ඒකෙන් කියවෙන්නේ greatest good for the greatest number. ඉතින් ඒක තමයි තර්කයේ උනේ පාලනය සම්බන්ධයෙන්. හැමෝම ඉතාම විශාල සංඛ්‍යාවකට හොදක් කිරීම වගේ අපි බොහොම දීර්ඝ ඒක පැහැදිලි කර ගන්නවා නම්. ඉතින් මේ විදිය සත්‍යයක් තමයි තිබුණේ වසූරිය වසංගතය සම්බන්ධයෙන්. එතකොට අපි නිරෝධායනය ගැන කල්පනා කරනවා නම් ලංකාවට එන නැව් සහ බෝට්ටු වෙරළ තීරයේම නිරෝධායනයට ලක් කරා. එතකොට තව දෙයක් වුණා මේ 1890 ගණන් වෙනකොට සහ 900 මුල් භාගයේදී ඉන්දියාවෙන් ආපු ශ්‍රමිකයන් වතු කම්කරුවන් වත් නිරෝධායනයට ලක් කරා. සෑදී කටියට ඉතාම මේ දුෂ්කර ගමනක් එන්න තිබුණේ රටේ මැදට, එහෙම නැත්නම් අපේ මධ්‍යම හඳුකරේට. ඉතින් මේ මධ්‍යම හඳුකරේට එනකම්ම ඒගොල්ලන් ওই නිරෝධායන එක එක තැන්වල නිරෝධායනයට ලක් වෙමින් තමයි ආවේ. මොකද දකුණු ඉන්දියාවේ මේ කියන වසංගතය ඉතාම දරුණු ලෙස පැතිර තිබිච්ච නිසා. එතකොට කොළඹ වසංගතය 818 වසංගතයක් ලෙස පැතිර ගියා. ඒකට අපි ලෝකල් භාෂාවෙන් එහෙම නැත්නම් කොලෝකියල් ලැන්ග්වේජ් එකෙන් ජනසන්නේ කියලා කියනවා. මම කැමති මෙතන දක්ෂිණ සයිඩ් එක දාන්න පුළුවන් ද මැරිච්ච සංඛ්‍යාව සහ ඒක පේන විදියට දක්ෂිණ දාලා තියෙන්නේ දාලා නැහැ තමයි. රයිට් ඕකේ මම දැන් මට පුළුවන් කරන්න. හරි අපි ගත්තොත් කොහොමද මෙන්න මේ විදිහට තමයි අපි ගන්න පුළුවන් අවුරුද්දත් එක්ක. මම 871 තමයි population එක දාන්නේ. ඊට කලින් ඇත්තටම හරි ජනසංඛ්‍යාව කී දෙනෙක්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා එතකොට වසූරියෙන් මැරිච්ච හම්බෙච්ච කේසස් ගානයි මැරිච්ච අයයි ගත්තොත් සහ කොලෙරා වලින් මැරිච්ච අය ගත්තොත් මේ විදිහට චුට්ටක් වෙනන්න පුළුවන්. මේක මම මේ කරුණු ගොඩක් දන්නේ එස්ඒ මීගම ඩොක්ටර් එස්ඒ මීගමගේ පොතකින් තමයි ෆියර්ස් ඇන්ඩ් ෆීවර්ස් ඇන්ඩ් ෆියර් කියන සහ සුජිත් සුන්දරම්ගේ අයිලෙන්ඩඩ් කියන පොත් දෙකෙන්. එතකොට මැලේරියා වසංගතය ගත්තොත් අපි 1930 ගණන් වල සිද්ධ වෙන්නේ. එතකොට මේ වසංගතය පරාජය කරනකොට අපිට තව කාරණයක් ගැන කතා කරන්න ඕනේ. ඒ තමයි ලංකාවේ වාමාංශික දේශපාලඥයන් සහ දක්ෂිණාංශික මේ සියලුම ලෝකල් පොලිටිෂන්ස් එකතු වෙනවා මේ වසංගතයේ මැඩලින්න සඳහා. ඉතින් එතකොට මේ අර ගම හයිඩ්‍රොලික් සිවිලයිසේෂන් එහෙම නැත්නම් ජලාශ්‍රිත ශිෂ්ටාචාරය නම්වල ගම දියුණු කිරීමේ වැඩපිළිවෙලකුත් මේ අතරේ සිද්ධ වෙනවා. එතකොට අපි මේ වසංගත දෙකම ගත්තොත් මේ මැලේරියාව සහ කොලෙරාව කියන වසංගත දෙකම එන්න තිබුණ නෑ. නමුත් රෝගී පැතිරෑම් වැළැක්වීමට ක්‍රියාමාර්ග රජය විසින් නිර්දේශ කළා. ඒ අතර ඉතාම වැදගත් නිර්දේශයක් තමයි ස්පේස් මැනේජ්මන්ට්. එහෙම නැත්නම් කොහොමද අවකාශය මැනේජ් කරන්නේ, කොහෙද හොස්පිටල් එක හදන්නේ, කොහෙද නිරෝධායනය කරන්නේ, එතකොට කොහෙද මිනිස්සු පාරවල් තියෙන්නේ, එතකොට කොහොමද මේ අපද්‍රව්‍ය කැලිකසල ඉවත් කරන ක්‍රමය මොකද්ද, විෂ බීජ පිළිබඳ දැනුම, ඒ වගේම ශරීර ආරක්ෂාව ගැන කතා කරා. මේවා තමයි නගර සැලසුම ඇතුලේ කතා කරපු කාරණා කීපයක්. ඒතර වසංගත ඒකට අපි මේ ටික කිව්වහම මම කියන ගම මම පැහැදිලි මම උත්සාහ කරන්නේ ඉස්සරහට ගේන්න මේ ගවර්න්මෙන්ටැලිටි කියන අදහස. ඒ කියන්නේ කොහොමද
ස්පේස් එක සහ පුද්ගල ජනතාව කියන කණ්ඩායම් ඒ ඒ දෙගොල්ලන්වම මැනේජ් කරන්නේ සහ ගවර්න් කරන්නේ කියන එක. එතකොට වසංගතය පාලනය කිරීම යන කාර්යභාරය ඇතුලේ රාජ්‍ය ගොඩනැංවීම කියන කාරණය බද්ධ වෙලා තියෙනවා බව මේ වසංගතය පිළිබඳ ඉතිහාසය අපට පැහැදිලි කරනවා. ඉතින් මම මෙතනින් නවත්තනවා අපේ අනික් විද්වතුන්ට අවස්ථාව ලබා දීලා මේ පිළිබඳ තවදුරටත් පශ්චාත් කොරෝනා සමාජය ගැන කතා කරමු. ඉතින් බොහොම ස්තුතියි දර්ශී ඒ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්